CapCut කියන වීඩියෝ එඩිටර් ඇප් එක භාවිතා කරලා මේ ඔයාලා දැන් තිරයේ දිස්වන ලස්සනම ලස්සන subscribe button එක මම කොහොමද ඔයාගේ වීඩියෝ එකට දාන්න කියලා මුලින් ඉඳන් කියලා දෙනවා. ඉතින් ඔයාලා දැන් තමත් මතක ඇති මම දැන් ටික කාලයකට කලින් වීඩියෝ එකක් කරා CapCut ඇප් එක භාවිතා කරලා mobile phone එකෙන් කොහොමද සම්පූර්ණ වීඩියෝ එකක් edit කරගන්න කියලා. ඊට අමතරව මම වීඩියෝ එකක් කරා CapCut කියන software එක භාවිතා කරලා ඔයාගේ පරිගණකයට දාන්න පුළුවන් CapCut software එක තියෙනවා. අන්න ඒක භාවිතා කරලා කොහොමද පරිගණකයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් edit කරන්න කියලා. ඉතින් මම මේ videos දෙකේම links මේ video එකේ description එකේ දාන්න. ඉතින් අපි වැඩි කතා වොනේ නැහැ. Play Store එකට ගිහිල්ලා CapCut app එක download කරගෙනම අපි බලමු කොහොමද මේ subscribe button එක දාන්න කියලා. හොඳයි, ඔයා මේ වෙද්දි CapCut app එක download කරගෙන ඇත්තේ. දැන් මමත් මගේ CapCut app එක මෙන්න මේ විදිහට open කරගන්නයි හදන්නේ. මේ තියෙන CapCut icon එක මෙන්න මේ CapCut icon එක උඩ එකපාරක් touch කරන්න. එතකොට මෙන්න මේ විදිහට open වෙනවා. ඕපන් වුණාට පස්සේ මෙන්න මේ වගේ ඉතාම සරල ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොකක් කර වීඩියෝ කොටසකටනේ අපි මේ subscribe button එක දැන් add කරන්න යන්නේ. වීඩියෝ කොටසක් නැතුව වුණත් නිකම්ම දාන්න පුළුවන්. ඉතින් ඒක කැත හින්දා මොකක් කර වීඩියෝ එකක් උඩට තමයි අපි මේ subscribe button එක add කරන්නේ. ඉතින් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් new project කියලා තියෙනවා. මෙන්න මේ new project කියන කොට එකපාරක් හරි ඔයා touch කරපු ගමන්ම ඔයාගේ ගැලරියටයි යන්නේ. ගැලරියෙන් ඔයා මොකක් කර record කරගත්ත video එකක් මේකට add කරන්න video එකක් හරි video කැලි දෙක තුනක් හරි කැමති තරම කොට add කරගන්න පුළුවන්. අන්න ඒක උඩට තමයි අපි මේ subscribe button එක add කරන්නේ. ඉතින් මම මෙතන new project කියන එකට යනවා. New project එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ගැලරිය මෙන්න මේ විදිහට වැටෙනවා. ඉතින් ගැලරියෙන් මම video මෙතනින් කැලලක් හරි කැලි දෙක තුනක් හරි මම මෙතනින් add කරගන්නවා. ඉතින් මම මෙතන කැලි දෙකක් විතර ඔයාලට add කරලා පෙන්වන්න හදන්නේ. ඉතින් ඒක මම මෙතන මෙතන මේ තියෙන එකට tick එක දාගන්නවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් යටට add වුණා. ඊට පස්සේ තවත් video කැලලක් මෙන්න මේ විදිහට මම select කරගන්නවා. මෙන්න මේ dot එකට tick එකක් දාගන්නවා. මේ dot එකට tick එකක් දාගත්තු ගමන් එව්වා මේ යටට එනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන add කියලා තියෙනවා. add 2 කියලා වෙලා තියෙනවා. ඒකෙන් මම video කැලි දෙකක් තමයි add කරන්නේ. ඉතින් මම ඒක උඩ එකපාරක් ටච් කරගන්නවා. ටච් කරපගත්තු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට app එකට add වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ app එකේ ත්‍රිකෝණ මාක් එකක් පෙන්වනවානේ. මෙන්න මේ ත්‍රිකෝණ මාක් එක උඩ ටච් කරාට පස්සේ අපිට මේ video එක play කරලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට පේන්නේ දැන් මගේ video එක play වෙනවා. ඉතින් මෙන්න මේක මෙන්න මේ විදිහට තමයි play වෙන්නේ. ඉතින් කැමති තැනකට මේක ඇදලා නතර කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ මුලින්ම ගිහිල්ලා මේක නතර කරගන්නවා ඉස්සරහටම. මොකද මම subscribe button එක ඉස්සරහට දාන්න හදන්නේ. ඉතින් දැන් subscribe button එකක් ඔයාලට add කරගන්න නම් subscribe button එකක් තියෙන්න එපාය. ඉතින් මම දැන් ඔයාලට දෙනවා subscribe button එක. මම දෙන්නේ ඔයාලට මේ video එකේ description එකට යන්න. description එකේ මම ඔයාලට link එකක් දාලා තිනවා. අන්න ඒ link එක touch කරලා green screen subscribe button එක download කරගන්න පුළුවන්. ඉතින් මේ subscribe button අපි දාන්නේ green screen විදිහට මම ඒක දැන් ඔයාලට කියලා දෙන්න. හරිද? ඉතින් ඒකනේ දාන්නේ. ඉතින් ඊටාම සරලයි මේක video එක දිග වෙන්නේ නැහැ. දිග වුණත් මේක ඊටාම සරල step ටිකක්. ඔයාලට තේරෙන්න හින්දා තමයි මම මේ විදිහට පැහැදිලි කරන්නේ. ඉතින් මම මුලින්ම ඔයා ගොඩක් අය දන්නේ නැහැ තාම මේ YouTube එකේ description එකේ තියෙන link වලට යන්නේ. ඉතින් මම මුලින්ම description එකට යන හැටි පෙන්නන්නම්කො video එකක. ඉතින් මම මෙන්න මේ විදිහට මේක minimize කරගන්නවා. minimize කරගෙන මම data on කරගෙන මම ඔයාලට පෙන්නන්නම් YouTube එකට ගිහිල්ලා. ඉතින් මම මෙන්න මේ විදිහට YouTube එකට යනවා. YouTube එකට ගියාට පස්සේ මෙන්න තියෙනවා මම මේ තියෙන video එක කලින් කයින් මාස්ටර් ඇප් එක කියන්නේ කයින් මාස්ටර් කියලා වීඩියෝ එඩිටර් ඇප් එකක් තියෙනවා. අන්නේ කයින් මාස්ටර් වීඩියෝ එඩිටර් ඇප් එකෙන් කොහමද subscribe button එක දාගන්නේ කියලා කරපු වීඩියෝ එකක්. ඉතින් මම ඒකේ ඒක ඔන් කරලා තමයි පෙන්වන්නේ ඔයාලට කොහමද description එකට යන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ වීඩියෝ එක මෙන්න මේ විදිහට ටච් කරගන්නවා. ඉතින් මතක තියාගන්න ඔයා කයින් මාස්ටර් ඇප් එක ඕපන් කරනවා නම් කියන්නේ ඔයා කයින් මාස්ටර් ඇප් එකෙන් වැඩ කරනවා නම් මේ link එකත් මම මේ කයින් මාස්ටර් ඇප් එකෙන් කොහමද subscribe button එක add කරන්න කියන link එක මම දාන්නම් මේ video එකේ description එකට. ඔයාලට ඒකත් බලලා කයින් මාස්ටර් ඇප් එකනොත් ඕනනම් මේ subscribe button එක add කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මම පෙන්වන්නම් දැන් කොහමද මේක කරන්න කියලා. ඉතින් ඔයා මුලින්ම description එකට යන හැටිනේ මම ඔයාලට මම දැන් පෙන්වන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා more කියලා එකක්. මේ තියෙන්නේ මෙන්න මේ more කියන්නේ උඩ touch කරන්න. touch කරගත්ත ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් description එකට යනවා. මේ තියෙන description එක මෙන්න තියෙනවා subscribe button download link කියලා. ඉතින් මමත් මෙන්න මේ description එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ link එක තමයි touch කරන්න තියෙන්නේ. subscribe button download link. මේක උඩ touch කරපු ගමන්ම ඔයාලට මෙන්න මේ විදිහට Google එකෙන් මේක open වෙයි. ඉතින් ඕපන් වුණාට පස්සේ ඔයාගේ ගැලරියට මේක ඩවුන්ලෝඩ් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න තියෙනවා subscribe button එක. ඉතින් ඔයාට තියන්නේ මේක මෙන්න මෙතන මේ උඩ තියෙන පොඩි ඊතල මාක් එකක් මම ටිකක් ලං කරලා පෙන්නන්න. ඉතින් මම ඔයාට පේන්න ටිකක් ලං කරා මේක. ඔයාට දැන් පේනවා ඇති. මෙන්න මේ ඊතලේ උඩ එකපාරක් ටච් කරපු ගමන්ම අපේ ෆෝන් එකේ ගැලරියට මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. හරිනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ සාමාන්‍ය වීඩියෝ එකක description එකට යන්නේ. ගොඩක් අය description එකට යන හැටි දන්නේ නැති හින්දා තමයි මම මෙන්න මේ විදියට ඔයාලට පෙන්වන්නේ. හරි. දැන් ඔයා එක download කරගන්නකො මගේ මේ වීඩියෝ එකේ description එකට ගිහිල්ලා.
මතක තියාගන්න මේ වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා තමයි ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. හරි. දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්තනේ. ඊට පස්සේ නැවතත් CapCut එකට යන්න. අපි අර කලින් වීඩියෝ කොටස් දෙකක් දැන් ඇඩ් කරා. දැන් අපි බලමු කොහොමද අපි මේ ඩවුන්ලෝඩ් කරගත්තු green screen subscribe button එක මේ වීඩියෝ එකට ඇඩ් කරන්න කියලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේක යටම ටිකක් තියෙනවා ඕවලි කියලා එකක්. මම ටිකක් මේක ලං කරලා ඔයාට පෙන්නන්න. මේ තියෙන ඕවලි කියලා තියෙන මෙන්න මේ ඕවලි කියන්නේ කොට ටච් කරන්න. ටච් කරගත්තට පස්සේ ඔයාලට මෙතනින් එනවා ඇඩ් ඕවලි කියලා. මෙන්න මේ ඇඩ් ඕවලි කියන්නේ කොට ටච් කරන්න. ටච් කරපු ගමන්ම මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ ගැලරි එකටයි යන්නේ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ගැලරි එකෙන් subscribe button එක අර download කරගත්තනේ description එකේ ඒක select කරගන්න. මෙන්න තියෙනවා මම download කරගත්ත subscribe button එක. ඔන්න මම ඒක උඩ ටික් එක දාගත්තා. ඊට පස්සේ මෙන්න මෙතෙන් දෙනවා. ඊට පස්සේ මෙන්න add කියලා button එකක් එනවා. ඒක උඩ touch කරගන්නවා. touch කරගත්ත ගමන්ම ඔයාලට පේනවා ඇති මෙන්න subscribe button එක add වුණා. ඉතින් ඊට පස්සේ ඇඟිලි දෙක තියලා මේ සම්පූර්ණ මේක කුඩා ලොකු කරගන්න පුළුවන් වීඩියෝ එක පිරෙන්න ගන්නට එන්න මෙන්න මේ විදිහට ඇඟිලි දෙකෙන් හදාගන්න සම්පූර්ණයෙන් හදාගත්තට පස්සේ ටිකක් පාතර යන්න පාතර ගියාට පස්සේ මේ පැත්තට වාට යන්න තියෙන මෙන්න මේ පැත්තට යන්නකෝ ඔයාට බලා ගන්න පුළුවන් ඊට පස්සේ කට් අවුට් කියලා එකක් තියෙනවා මේ තියෙන කට් අවුට් කියලා යටි මෙන්න මේ කට් අවුට් කියන එක උඩ එකපාරක් ටච් කරන්න ටච් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන ක්‍රෝමා කී කියලා තියෙනවා මෙන්න මේ ක්‍රෝමා කී කියන එක උඩ ටච් කරන්න අන්නේ කොට ටච් කරගත්තු ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකේ සුදු පාට ඩොට් එකක් වගේ වෙලා තියෙන. ඒක අපි ගිහිල්ලා මෙන්න මේ කොළපාට තැනකින් මෙන්න මේ ඇඟිල්ලෙන් කොහොම හරි තියන්න ඕන. ඔන්න මේ විදිහට මම දැන් කැමති තැනකින් මෙන්න මේ ඩොට් එක තියනවා. ඔයාලට මේ පේන්නේ මෙන්න මේ විදිහට තිබ්බට පස්සේ ඒක කොළපාට වෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන පාතර යන්න. පාතර ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ඉන්ටෙන්සිටි කියලා එකක්. මෙන්න මේ ඉන්ටෙන්සිටි කියන කොට එකපාරක් ටච් කරන්න. ටච් කරගත්තු ගමන්ම මෙන්න මේක දකුණු පැත්තේ මේ අදින්න තියෙන ඩොට් එක. ඒ කියන්නේ මේක මේ කොළපාට එක මැකෙනකම්ම දකුණු පැත්තට අදින්න තියෙන්නේ. දැන් මම ඔන්න අදිනවා. සාමාන්‍ය මේක 20ට විතර අදින්න. මේකේ අංක වැටෙනවා ඔන්න බලන්න. මේ විදිහට අදෙද්දි මේ අංක වැටෙනවා වට පේනව නේද? ඔන්න මම 20 දින අතර කරා. මොකද 20ක් ගියාට පස්සේ වට දැන් පේනවා ඇති මෙතන green screen එක නැති වුණා. හරි. ඊට පස්සේ වට මෙතන shadow කියලා එකක් තියෙනවා. මේක මේ shadow කියන කොටස අත්‍යවශ්‍ය නැහැ. shadow කියන එක සාමාන්‍යයෙන් 15ට වගේ දැම්මත් ඔයාට ගොඩක් ලස්සනට මේ subscribe button එක පේනවා. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට 15 තියෙනවා. හරි. දැන් intensity එකත් ඇදුවා shadow එකත් ඇදුවා. ඊට පස්සේ මෙතන මේ හරි ලකුණ යට තියෙන එක touch කරගන්නවා. ටච් කරගත්තට පස්සේ ඔන්න දැන් subscribe button එක add වෙලා තියෙන. ඉතින් දැන් මම මෙතන play mark එක තියෙන්නේ. මෙන්න මේ play mark එක උඩ ටච් කරලා ඔයාලට පෙන්නන්න. ඒ කියන්නේ මෙන්න ටච් කරා. ඔන්න බලන්න subscribe button එක මෙන්න මේ විදිහට ලස්සනට play වෙනවා. මම ඔයාලට out කරලා ලං කරලා පෙන්නන්න. ඔන්න බලන්න subscribe button එක ලස්සනට මෙතන play වෙනවා. ආයෙත් මම ඔයාලට මේක play කරලා පෙන්නන්න. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ subscribe button එක ලස්සනට මේ විදිහට video එකට add වෙලා තියෙන්නේ. ඉතින් මේකයි ලස්සන සවුන්ඩ් එකක් තියෙනවා. ඔයා බය නැතුව මේක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද මේකට කිසිම කොපිරයිට් එකක් වදින්නේ නැහැ. මම දෙන කිසිම දෙයකට මම කොපිරයිට් වදිනව නම් කියලා තමයි දෙන්නේ. ඉතින් හරි. දැන් තමයි වැදගත්ම දේ. දැන් අපිට මේකේ සේව් කරගන්නයි තියෙන ගැලරි එකට. ඉතින් වෝටර් මාක් එක නැති කරලා මේක සේව් කරගන්න ඕනේ. වෝටර් මාක් එක නැතුව මේක සේව් කරන්න මම කියලා දෙන්නම්. ඊට කලින් මම කියන්න මේ CapCut එකෙන් තමයි දැන් මම මේ ඔයාට පෙන්නන්නේ කොහොමද මේ green screen subscribe button එකක් ඔයාගේ වීඩියෝ එකට ඇඩ් කරන්න කියලා. ඉතින් ඔයා CapCut app එක තාම පාවිච්චි කරන්නේ නැත්නම් ගොඩක්ම හොඳ app එකක් මේක TikTok videos හදන්න YouTube videos හදන්න මේක තියෙනවා. ඉතින් මම මේක full video එකක් කරලා තියෙනවා කොහොමද සම්පූර්ණ video එකක් edit කරගන්න කියලා. CapCut app එක. ඊට අමතරව දැන් ඔයා දන්නවා ඇති CapCut app එක අපේ පරිගණකයට දාන්නත් පුළුවන්. ඒකට CapCut software එක download කරගන්න ඕනේ. ඉතින් අර ලොකු ලොකු දන්නේ නැති වගේ කරනවට වඩා මේ CapCut software එකෙන් ඉතාම සරලව video එකක් edit කරගන්න පුළුවන්. ඉතින් මම phone එකෙන් කරන හැටිත් පරිගණකයෙන් කරන හැටිත් videos දෙකක් කරලා තියෙනවා. ඒ දෙකේම වීඩියෝ link මම මේ වීඩියෝ එකේ description එකේ දාන්නම් ඔයාලට ඒව බලලා ඉගෙන ගන්න පුළුවන් හොඳ දැනුමක් ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු මේක save කරගන්න කලින් කොහොමද මේකේ තියෙන watermark එක අයින් කරන්න කියලා. මේක සම්පූර්ණ nominee අයින් කරන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ timeline එක යටට ගියාට පස්සේ ending කියලා වෙලලා තියෙනවා. මෙන්න මේ ending කියනකොට එකපාරක් වට touch කරන්න. ටච් කරගත්තට පස්සේ ඒක select වෙනවා. මෙන්න යට තියෙනවා delete කියලා. මෙන්න මේ delete button එක උඩ touch කරන්න. ඔන්න යාළුවනේ watermark එක delete වුණා. මෙන්න මෙහෙමයි මේක අයින් කරන්න. දැන් ඊට පස්සේ gallery එකට save කරගන්නයි තියෙන්නේ. මෙන්න උඩ තියෙනවා 720p කියලා වෙලලා. ඒක උඩ ටච් කරගත්තත් ඔයාලට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. මෙන්න 1080p වලට මේක මෙන්න මේ විදිහට ඇදලා දැම්මත් මේක full HD. එහෙම නැත්නම් මේ කෙලවට ඇද්දොත් 2K 4K දක්වා අපිට මේක වීඩියෝ එකේ රෙසලූෂන් ගත්තයි. මම ඒ වුණාට මේ 720p මේ විදිහට තියන්නේ. ඒක මට ඇති. මේ විදිහටම තියලා මෙන්න මේක මෙන්න මේ 720 උඩ ටච් කරාට පස්සේ ආයක නැති වෙනවා. ආයවට 720p ම තියාගන්න කැමති නම් ඒක උඩ ටච්වත් කරන්න ඕනේ නෑ. ඉතින් මම 720p තියන්නේ. ඊට පස්සේ උඩට දකුණු පැත්තේ කෙළවර ඊතලයක් තියෙනවා. මේ තියෙන පොඩි ඊතලෙ මෙන්න මේ ඊතලෙ උඩ ටච් කරන්න. ටච් කරගත්තු ගමන්ම ඔයාගේ ෆෝන් එකේ ගැලරියට මේක සේව් වෙනවා. ඉතින් මේ කිසිම වෝටර්මාක් එකක් නැතුව තමයි සේව් වෙන්නේ. ඉතින් මම දැන් ඔයාලට පෙන්නනවා සේව් වුණාට පස්සේ මෙන්න මෙතන ඩන් කියලා එනවා. ඩන් කියන බටන් එක ටච් කරන්න. ඉතින් දැන් මම මේ ඔයාලට දැන් මම ගැලරියට ගිහිල්ලා පෙන්නන්න මේ වීඩියෝ එක ප්ලේ කරලා. ඉතින් දැන් ඔයාලට මම බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ කිසිම
watermark එකක් නැති ලස්සනට subscribe button එක ඇඩ් වුණ වීඩියෝ එක. channel එක හදන subscribe කරන්න අදහස comment කරන්න, bell icon එක call දාන්න, යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.